අයිබුවන් හය හත අට දරුවන්ට හෙලෝ මැත්ස් තියරි ක්ලාස් එක පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට තියරි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ දැක්වෙන තොරතුරු අනුව ඔයගොල්ලෝ හෙලෝ මැත්ස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඇප් එක හරහා පන්තියට සම්බන්ධ වෙන්න. එහෙනම් මෙන්න මෙතන තියෙන ෆෝන් නම්බර් එකක් වැඩි විස්තර දැනගන්න උනොත් ඔයාට මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න WhatsApp එකකින් එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න. වගේ බොහොමත්ම ලේසි ප්‍රශ්නයක් 6 වසරේ පළවෙනි ප්‍රශ්නේ විදිහට අද ලැබෙන්නේ මෙන්න මෙයා එකතු කරන්න. ඉතින් අපි සාමාන්‍ය විදිහට මෙයා ටග් ගාල එකතු කරමු. අතර එකතු කරොත් 9යි කියලා එනවා අපිට. ඊළඟට 9යි 7යි එකතු කරොත් 16න් 6 කියලා මෙතනට දාන්න පුළුවන් එකක් ඉතිරි වෙනවා. 3යි 2යි 5යි අර එහා පැත්තෙන් ආපු කෙනේ 6යි අපිට උත්තරේ ලැබෙනවා පුතේ 669යි කියලා බොහොමත්ම ලේසි ප්‍රශ්නය. ඊළඟට අද දවසේ 6 වෙනි ප්‍රශ්නය ඊළඟට අද දවසේ 6 වෙනි ශ්‍රේණියට අදාළ දෙවනි ප්‍රශ්නය කතා කරන්න තියෙන්නේ. මෙන්න තියෙනවා. පහත සංඛ්‍යා රේඛාව මත ලකුණු කර ඇති සංඛ්‍යා ලියන්න තියෙන්නේ. බලන්න තියෙනවා මේක සංඛ්‍යා රේඛාවක්. අපිට මේක ලකුණු කරලා තියෙන්නේ. ඔක්කොම දාලා නැහැ. අපිට ටිකක් මිසින් කරලා තමයි දාලා තියෙන්නේ මේ පැත්ත දන වෙන්න ඉබේ. බිංදුව මෙතන නම් 1 2 3 4 5 විදිහට ඉන්න ඕනේ. ඊළඟට මේ පැත්තේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඔය විදිහට ඉන්න. ඉතින් මේවා දාගන්න ඕනේ නැහැ. අපිට දැනගන්න මේව තිබ්බම ඇති. ඉතින් දැන් අපිට පුළුවන් මේක කවුද මේ ඉන්නේ කියලා හොයාගන්න. ඉතින් අපිට A-ට ලියන්න පුළුවන් A වල ඉන්නේ ධන 4 B වල ඉන්න කෙනා තමයි කෝ B වල මෙයා ඉන්නේ. මේ කවුද? ඍණ 3. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අද 6 වසරට බොහොම සරල ප්‍රශ්න දෙකක් තමයි ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ අපි 7 වසර ප්‍රශ්නට අදාළ ගානට යමු. මෙන්න මේක සියලුම සාධක 1 2 3 4 6 12 වන සංඛ්‍යාව ලියන්න. ඉතින් මේක චුට්ටක් කල්පනා කරලා බලන්න පුතේ. මේ බලන්න ඕන නෝදේ. මේ වගේ ගාන දුන්නා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ වගේ කපටි විදියට. කපටි විදියට නෙමෙයි. මම කියලා දෙන්නේ ස්මාර්ට් විදියට. හිතලා බලන්න. පොඩිම සාධකයේ 1 ලකුම සාධකයේ 12 නේද? පොඩිම සාධකයේ 1 ලකුම සාධකයේ 12 නම් අනිවාර්යයෙන්ම මෙයා කාගේ සාධක ටික වෙන්න ඕනද මේ ඉන්නේ? 12යි සාධකනේ සියලුම සාධකනේ මෙතන තියෙන්නේ. එහෙනම් මේ ඉන්නේ කාගේ සාධකද? 12යි සාධක. 12යි සාධක. අන්න ඒක අල්ලගන්න හැටි හරිද? හරිද? අන්න යාව අල්ලගන්න විදිය කාගේ සාධකද කියලා ඕනොත් ඔයා බලන්න පොඩිම එක්කෙනා බලන්න අනිවාර්යෙන් එක වෙන්න එපයි පොඩිම එක්කෙනා. ලකුම එක්කෙනාත් බලන්න. ඇයි ලකුම එක්කෙනා එයාමනේ? එහෙනම් එයා තමයි සාධකේ. හැබැයි සියලුම සාධක ටිකේ තියෙන්න ඕනේ. හොඳයි. මෙතන තියෙනවනේ. එහෙනම් ඔන්න අපි ගත්ත උත්තරේ. එම සංඛ්‍යාවේ 11 වෙනි ගුණාකාරය කීයද කියලා යහන්. එම සංඛ්‍යාවේ 11 වෙනි ගුණාකාරය කීයද පුතේ? 12 අපෙන් අහන්නේ මේ 11 ගැන. 12 11 ගැන මේ අහන්නේ. 12 11 මේ අහන්නේ. එම සංඛ්‍යාවේ 11 වෙනි ගුණාකාරය කීයද? අපි දන්නවනේ 12 11 කීයද කියලා. 132යි කියලා. අපි ඔන්න විදිහට ඒක ලිව්වා. රයිට්. ඔය තිබ්බේ අපේ 7 වසරට අදාළ ප්‍රශ්නය අද දවසේ 418. අපි 419 ප්‍රශ්නේදී බලමු කොහොමද මොකක්ද කරන්න තියෙන්නේ කියලා. 2 ගුණ කිරීම 3 දෙවැනි බලය ගුණ කිරීම 5 ගුණිතේ විහිදුවාලිය අගේ සැනදී. ඉතින් මේ ළඟදී එක ළඟ ගොඩක් මෙන්න මේ බල ගණන් අපිට හම්බ වුණා. ඉතින් අපි මේක සිදු කරමු 2 ගුණ කිරීම 3 2 මම ආයෙ ලියන්නම් ගුණ කිරීම 5. ඉතින් පුතේ මේ 3 2 අපි සාමාන්‍ය විදිහට ඉස්සෙල්ලම හදා ගන්න ඕනේ. ඉතින් මම ඒක 2 කියන එක මෙහෙම තියාගෙන 3 2 කියන එක නම ලියනවා 9 විදිහට. 3 2 කියන්නේ 9 නේ. 3 2 means මොකද්ද? 3 2 3 වරක් 3. 9. එහෙනම් 3 2 9 කියලා ගුණ කිරීම 5. හරි. දැන් මට පුළුවන් මෙයාට උත්තරේ මේ විදිහට ගන්න. ඉතින් මේ වගේ වෙලාවටත් පුතේ චුට්ටක් කල්පනා කරලා බලන්න. මම ඔයාලට පොඩි කෙටි ක්‍රමයක් කියන්නේ. ඔයාලට මෙන්න මේ විදිහට කරලා ගන්න පුළුවන්. 2 වරක් 9 18යි 18 වරක් 5 බලන්න පුළුවන්. හරිද? 18 වරක් 5 වට හිතලා ගන්න පුළුවන්. ඉතින් ඊට කලින් මම මේක වෙනස් විදිහකට කල්පනා කරලා මම ඊට කලින් ඒ කියන්නේ 18 5න් ගුණ කරන්නේ නැතුව මම උත්තරේ ගත්ත එකපාරට. ඒක කොහොමද කියලා දැන් ඔයා කල්පනා කරන්න. ඒක උනේ මෙහෙම. දැන් 18 වරක් 5 කීයද?
පස්සරක්කට 40.4යි පස්සරක් එක 5.49. මං කොහොමද කරේ පුතේ? හිතුවේ කොහොමද? මං ඔයාට හිතන්න උගන්නන එක්ක නෑනේ. නේද? ගණිතේ හිතන්න උගන්නන්නේ මමනේ. බලන්න. ඉස්සෙල්ලා මොකද කරන්නේ? ඔයාට පේනවද 2යි 9යි 5යි ඉන්නේ? ඔයාට පුළුවන් පුතේ 2යි 5යි ගුණ කරලා ඉස්සෙල්ලාම 10 හදා ගන්නනේ. 2යි 5යි ගුණ කරලා 10 හදා ගන්න. 2වරක් 5 10යි. ඊට පස්සේ 10 වරක් 9. අයියෝ බලන්න කොච්චර ලේසිද කියලා නේද? 10ෙන් ගුණ කරන අපි දන්නවනේ. අපිට එහෙම කරන්න පුළුවන් නේද? අපි ගුණකරණ එක පිළිවෙලටම කරන්න ඕනද ගුණ කිරීම? අපෝ නෑ. ගුණ කිරීම කොහොම කරත් අපිට එකම උත්තරේ හම්බ වෙන්නේ. ඒ නිසා මුලින්ම 2වරක් 5 ගුණ කරාමම 10යි. 2වරක් 5 10යි. ඒක 9ෙන් ගුණ කරා කියද 90යි කියලා උත්තරේ ගත්තා මේ. හරිද? ඉතින් අන්න ඒ වගේ කෙටි විදි තියෙනවා. ඉතින් චුට්ටක් ඔයා මේ ටික දැනගෙන ඉස්සරහට යන්න යන්න මම මීට වඩා වැඩි පුරවට යන්නේ වගේ කෙටි දේවල් ඉක්මනට උත්තර ගන්න පුළුවන් විදි කියලා දෙනවා. හරි. ඉතින් මේකට උත්තරේ ගත්තේ ඔන්නෝමයි 90 කියලා. රයිට්. ඊළඟට අපි යමු 420 වෙනි ප්‍රශ්නයට. 420 වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මේ ආකාරයට 5 10 15 20 සංඛ්‍යා රටාවේ සාධාරණ පදයේ 5n වේ. ඔව් ඇත්තටම මේක දුන්නේ නැතත් දැන් 8 වසරේ දරුවෙක්ට එක හොයා ගන්න පුළුවන්. මොකද 5 10 15 20 කියන්නේ පුතේ 5න් පටන් ගන්නවා 5 ගුණාකාර සංඛ්‍යා රටාව. ඉතින් 5න් පටන් ගන්නවා 5 ගුණාකාර සංඛ්‍යා රටාවේ සාධාරණ පදය. එහෙම නැත්නම් අපි පොදු පදය කියලා කියනවා. පොදු පදය වෙන්න ඕනේ 5n. ඉතින් 5n සාධාරණ පදය වෙන සංඛ්‍යා රටාවේ 60 වෙන්නේ කීවෙනි පදය නම්ද කියලා අහනවා නම් අපි කරන්න ඕනේ 5n කියන මේ සාධාරණ පදයට සමාන කර ගන්නවා පුතේ 60. සමාන කරලා අපි n ට උත්තරයක් ගන්නවා. බොහොමත්ම ලේසි දෙයක් තියෙන්නේ. ඉතින් 5n සමාන කරලා 60ට n ට උත්තරයක් ගන්නවා කියන්නේ මේ 5යින් කරන්න එපා. මේ 5යින් කරන්න බෙදීම් 5ක් දාලා මෙයාටත් බෙදීම් 5ක් දානවා. එතකොට මෙයාට මේ අයින් වෙලා ගිහිල්ලා n සමානයි කියලා හම්බ වෙන පුතේ 60 බෙදීම 5 කියන්නේ 12යිනේ. එහෙනම් මෙතෙන්ට එනවා 12 කියලා. එහෙනම් n සමානයි 12 කියන්නේ 12 වෙනි පදය කියලා තමයි මෙන්න මෙයාට අපේ උත්තරය වෙන්න ඕනේ. 12 වෙනි පදය කියලා තමයි මෙයාට උත්තරය ලැබෙන්න ඕනේ. ඔන්න 420 වෙනි ප්‍රශ්නය දක්වා අපි දැන් කතා කරලා තියෙන්නේ මෙතනට උත්තර හදාගන්න විදිය. රයිට්.